සුබ දවසක් වේවා ඔයගොලු හැමෝටම. ඔන්න දැන් මේ දවස්වල අපි කරගෙන යන්නේ 2023 උතුරුමැද පළාතේ දරුවන්ට ලැබුණු ගණිතයේ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සාකච්ඡා කරන එක. ඉතින් මම මීට පෙර ශ්‍රේණි 3ක පිළිතුරු සාකච්ඡා කරා. මේ 4වෙනි ශ්‍රේණිය අද දවසේ පිළිතුරු සාකච්ඡා කරන. එහෙමනම් අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 7 ශ්‍රේණිය. ඔබට මේ වෙදි තිරේ පේන ඔන්න ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්නය සහ හෙඩර් එක. එහෙමනම් අපි වැඩිය කතා නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. ඉහිම් පියවරෙන් පියවර බලමු කොහොමද මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ කියලා. ඒ වගේම පොඩි ඉල්ලීමක් කරනවා, මේ වගේ අලුත් දේ දැනගන්න අපේ channel එකට තාම එකතු වෙච්ච නැති කෙනෙක් නම් subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න කියලාත් මතක් කරමු. එහෙමනම් පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අපිට දීලා තියෙන්නේ? සමමිතික අක්ෂ දෙකක් පමණක් ඇති තල රූපයක් ඇඳ එහි සමමිතික අක්ෂ ඇඳ පෙන්වන්න. සමමිතික අක්ෂ දෙකක් විතරයි අඳින්න කියන්නේ. එහෙමනම් අපට පුළුවන් මේකල මොකක් කරන්න පුළුවන්ද? ඍජු කෝණාංශයක් අඳින්න පුළුවන්. ඍජු කෝණාංශයක් ඇඳලා මෙයාගේ සමමිතික අක්ෂ ඇඳලා පෙන්වන්න කියලා කියනවා. මං යාව කඩිරි වලින් අඳින්න සමමිති අක්ෂ මෙන්න 1යි මේ පැත්තට 2යි. ඕ ඔයගොල්ලන්ට සුදුසු කැමති රූපයක් අඳින්න පුළුවන්, හිතලා අඳින්නත් පුළුවන්. සමමිති අක්ෂ දෙකක් පමණක් ඇත්තල රූපයක් කියපුවාම ඔය රූපය හෝ ඔබ කැමති වෙනත් රූපයක් ගැළපෙන සුදුසු රූපයක් අඳින්න පුළුවන්. මට මේකයි කියලා හරියටම කියන්න බැහැ, මොකද ඒ වගේ රූප බොහොමයක් තියෙන නිසා. ඔන්න ඊළඟට කුලක පාඩමින් ඒ තුන්වෙනි ගාන තියෙන්නේ ඔන්න මොකද්ද? සදිස සංඛ්‍යා සුළු කිරීම. සදිස සංඛ්‍යා සුළු කිරීම අපිට ලැබිලා තියෙන්නේ. එහෙමනම් මේ බලන්න, මෙන්න මේකෙදි අපි මුලින්ම කොහොමද 7 ශ්‍රේණියේ ඉන්න ඔබ ගණිතමය ප්‍රකාශනයක් සුළු කරන්නට ඉගෙනගෙන තියෙන්නේ? ගුරුවරු උගන්වලා තියෙන මුලින්ම වරහන, ඊළඟට ಗುಣ කිරීම හෝ බෙදීම හමුවන පිළිවෙලට, අවසානට තමා එකතු කිරීම හෝ අඩු කිරීම හමුවන පිළිවෙලට. එහෙනම් මෙතනදී අපි මුලින්ම කරන්නට ඕන කවුද? මෙන්න මේ 10 බෙදීම 2 කියන එක මුලින්ම කරන්න ඕනේ. එහෙනම් උත්තරේ කීයද? 5යි. එහෙනම් 6යි 5යි එකතුනහම 11යි. මේ ගානේදී මෙන්න මේ පියවර දැක්වීම මම හිතනවා ඉතාම වැදගත් කියලා. ඊළඟට 4වෙනි ගාන කියනවා, පහත ප්‍රකාශ සත්‍ය නම් හරි ලකුණද, වැරදි නම් අසත්‍ය ලකුණද යොදන්නේ. ඉලක්කම් දර්ශකයේ 9 වන සංඛ්‍යාව 3න් බෙදේ. ඉලක්කම් දර්ශකයේ 9 වන සංඛ්‍යාව 3න් බෙදේ. අපි දන්නවා මේ භාජ්‍යතරීදීනේ යම් සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකයේ 9 වෙනවා නම් ඒක 3න් බෙදෙනවද? මෙන්න මෙහෙමනේ අපි ඉගෙන ගන්න. යම් සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකයේ 3න් බෙදෙන සංඛ්‍යාවක් තේනම් එය 3න් බෙදී. 9 කියන්නේ 3න් බෙදෙන කෙනෙක්. ඒ නිසා මේක නිවැරදි. 9න් බෙදෙන සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 විය හැකිය. ඔව් 9 වෙන්නත් පුළුවන්, වෙන එකක් වෙන්නත් පුළුවන් කියලා තමයි අපිට නිදි ගන්න වෙන්නේ. මොකද 6න් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 3 6 9 වෙන්න ඕන. ඒ වගේම මේ ඉලක්කම ඉරට්ට සංඛ්‍යාවක් වෙන්න ඕන. එතනදි කියන්නේ විය හැකිය කියලා. ඒ නිසා අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. ඊළඟට 4න් බෙදෙන සියලු සංඛ්‍යාවල ඉලක්කම් දර්ශකයේ අපි 4න් බෙදෙන සියලු 4න් බෙදෙනවා නම් මොකද භාජිතා රීතිය? ඒ සංඛ්‍යාවේ අවසාන ඉලක්කම් දෙක 4න් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බිංදු දෙක වෙන්නට ඕන. නමුත් මෙවැනි ඉලක්කම් දර්ශකයත් එක්ක සම්බන්ධ කරලා අපිට ඒ ගැන තීරණයක් ගන්න බැරි නිසා මේ ප්‍රකාශය වැරදි කියලා අපට කියන්න පුළුවන්. ඊළඟ ගැටලුව අපි බලමු. 9 12 15 යන සංඛ්‍යාවල මහා පොදු සාධකයේ ක්‍රම කීපයක් තියෙනවා. මං ගුණාකාර ගැන කතා කරන්න. අපිට ලිව්ව හැකිනේ ප්‍රථමක සාධකවල ගුණාකාර විදිහට පාවිච්චි කළා මෙයාව ගන්න පුළුවන්. 9 කියන එක ලිව්ව හැකි 3 ගුණ කිරීම 3. 12 කියන එක නම් දෙකෙන් බෙදපුවාම කීයද? 6යි. 6 දෙකෙන් බෙදපුවාම 3යි. 15 කියන එක නා දෙකෙන් බෑ, 3න් බෙදන්න වෙනවා. 3 ගුණ කිරීම කීය දෙන්නේ? 5. 3 5 15. එහෙමනම් මා පෝසා මහාම පුදු සාධකය මොකද වෙන්නේ? මෙයාව අපට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට.
මේක පොදුවට තියෙන්නේ තුනේ ඉලක්කම විතරයි. එහෙමනම් මට උත්තරේ ලිව්වේ ඇකි මහා පොදු සාධක මේ තුන් දෙනාගේ තුනයි කියලා. ඊළඟට හයවෙනි ගාන වීජීය ප්‍රකාශනයකට අගය ආදේශ කිරීම. මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? දෙකයි ඒ වර්ගය. එහෙමනම් මට ලියන්න පුළුවන් දෙකයි ඒ වෙනුවට මේ වෙලාවේ ආදේශ කරන්න තියෙන්නේ තුනක්. ඒ කියන්නේ ඒ වර්ගය කියන්නේ තුන ගුණ කිරීම තුන කියලා ලියන්න පුළුවන්. එහෙමනම් උත්තරේ එනවා කීයද? 3 වරක් 3 9යි 9 වරක් 2 18යි. මේ විදිහට ආදේශ කරලත් පෙන්නනවා නම් වඩා සුදුසුයි කියලා කියනවා. ඊළඟට මේ බලන්න 2023 වර්ෂයේ අයත් වන්නේ කී වන දශකයට? 2023 වර්ෂයේ කියන්නේ අපි ජීවත් වෙන වර්ෂයේ ක්‍රිස්තු වර්ෂ 2023 වර්ෂයේ අයත් වන්නේ කී වෙනි දශකයටද කියලා අහන්නේ. එහෙමනම් අපි මේකට ක්‍රමයක් එක එක ගුරුවරු එක එක ක්‍රමයක් කියලා දීලා තියෙනවා. අපි දන්නවා මේ දශකය කියන්නේ වසර 10ක්. ඉතින් 2023 අපි 10ෙන් බෙදුවොත් ඔබ දන්නවා මෙන්න මේ පසුපසින් තියෙන දශම දිට මෙතෙන් දෙනවා. මෙයා 202ට වඩා වැඩි. 202.3ක් වගේ ඉනේ පේන්නේ මේක හදපුවාම. එහෙනම් 202ට වඩා වැඩි නම් මෙයා කී වෙනි දශකයේ දෙන්නේ? 203 දශකය කියලයි ඔයගොල්ලෝ පිළිතුර ලියන්න ඕන වෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට ලැබෙන පළවෙනි පිටුවට පිළිතුරු ලියන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟට බලමු 8 වෙනි ගැටලුව. 8 වෙනි ගැටලුවේ මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන්නේ. සදිස සංඛ්‍යා එකතු කරන්න. ඉතින් ඔබ දන්නවා වරහන තුල ලකුණු එකම જાතියෙන් නම් දෙන්න එකතු කරලා තියෙන ලකුණු දානවා. එහෙමනම් මේ දෙන්නම එකතු කරමු 8යි 1 ඍණ 8ක් කියලා කියනවා. වරහන තුල ලකුණු වෙනස් නම් දෙන්න අඩු කරනවා. එහෙනම් 4යි වඩා විශාල සංඛ්‍යාත්මක අගයේ ලකුණ දානවා අපි. එහෙමනම් මෙතන මෙන්න මේ විදියට උත්තරේ ලියන්න පුළුවන්. ඊළඟට කියනවා පහත කෝණය නම් කරන්න. මොකද්ද? PQR. PQR කියලා පුතේකට ලකුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව උත්තරයක් තියෙනවා. RQP. RQP. ඔබ මේ පිළිතුරු දෙකෙන් කෝක හරි ලියුවා නම් හරි. ඒ වගේම කෝණ වර්ගය ඔබට පේනවා. ඕනනම් අවශ්‍ය නම් කෝණමානින් මැනගන්නත් පුළුවන්. අංශ 90කට වඩා අඩුයි. එහෙම නැත්නම් වට කාලයකට වඩා අඩුයි. ඒ නිසා මට මෙතන ලියන්න පුළුවන් සුළු කෝණය කියලා. ඊළඟට 9 වෙනි ගාන. මොකද්ද කියන්නේ? විෂම භාග ටිකක් තියනවා ලවයන් සමාන යන භාග අතරින් විශාලම භාගය. ඔබ දන්නවා ලවය සමාන නම් හරය කුඩාම භාගය තමයි විශාල වෙන්නේ. එනිසා මේකට ක්‍රමයක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ওই විදිහට අපට පිළිතුරු ලියන්න පුළුවන්. ඊළඟට 11 වෙනි ගාන. 11 වෙනි ගානේ 10ෙන් ගුණ කරන් තියෙන්නේ. ඔබ දන්නවා 10ෙන් ගුණ කරද්දී අගය වැඩි වෙනවා 10 ගුණයක්. ඒ කියන්නේ දශම තුනේ පැත්තට ගණාව හැකියි. එකක්. එහෙනම් මට ලිව්වේ හැකියි 57.4යි කියලා. බෙදනවා නම් දරුවනේ මෙයාගේ දශම තිත අගය 10 ගුණයකින් අඩු වෙන පැත්තට. ඒ කියන්නේ මෙන්න මෙයාව මේ පැත්තට ගිනිච්ච හැකියි. එනම් 0.5744 කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඒ ගැටලුව අපිට කරන්න පුළුවන්. ඊළඟට 12 වෙනි ගාන. පහත සමචතුරස්‍රයේ පරිමිතිය සඳහා වීජ ප්‍රකාශනයක් ලියා එය සුළු කරන්න. ඉතින් මේක සමචතුරස්‍රයක් නු පැති 4ම සමානයි. එහෙමනම් 12 වෙනි ගාන මෙතන ලැබෙන්න ඕන 2m නෙමේ 2x කියලා. 2x. එහෙමනම් මෙන්න මෙයාව අපිට මෙහෙම ලිව්ව හැකි. 2x එකතු කිරීම 2x එකතු කිරීම 2x එකතු කිරීම 2x. එහෙමනම් මෙන්න මෙයාව ලිව්ව හැකි 2x ඒවා කීයක් තියෙනවද? 2x අකුරු 4ක් තියෙනවා. ඒ කියන්නේ මුළු x අකුරු 8යි. එහෙනම් මට ලිව්ව හැකි 8x කියලා. ඔන්න ඔය විදිහට ඒකේ පිළිතුරු අපට ගොනු කර ගන්න පුළුවන්. ඊළඟට මෙන්න තියෙනවා මොකද්ද? ද්‍රව මිනුම් ද නැහැ ස්කන්ධයනේ. ඒකක හරි. පහත ස්කන්ධයන් එකතු කරන්න. අපි මේ වගේ දේවල් විභාගෙදී පල්ලෙහාට ලියා ගන්නවා වැරදුනොත් අපරාධ නිසා. එහෙනම් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 50. එයාට එකතු කරනවා ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 234. මේ පිළිවෙලට ලියා ගන්න අමතක වුණා නම් ගානට ඉතින් නේද? එමුනම් මේ ටික එකතු කරමු.
මෙතනෙනවා බිදුුවයි හතරයි හතරයි අටටයි දෙකයි දෙසි අසු හතරයි. ඊට පස්සේ මෙතනෙනවා අටයි දෙකයි එහෙනම් ග්‍රෑම් විසි අටයි මිලිග්‍රෑම් දෙසි අසූ හතරක් කියලා ලියන්න පුළුවන්. ඊළඟට කියනවා සවිධි බහුවස්ත්‍ර දෙකකට උදාහරණ දෙකක් ලියන්. සවිධි බහුවස්ත්‍රයක් වෙන්න නම් මොකද වෙන්න ඕන? සියලු පාද දිගින් සමාන වෙන්න ඕන, අභ්‍යන්තර කෝණාගයෙන් සමාන වෙන්න. මම උදාහරණ විදිහට දෙකක් ලියන්න. සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. ඒ වගේම මොකද සමචතුරස්‍රය. එදනින් පස්සේ සවිධි පංචාස්‍රය, සවිධි ෂඩාස්‍රය, සවිධි සප්තාස්‍රය ඔය වගේ ඕන එකක් ලියන්නට සවිධි දේවල් ලියන්නට පුළුවන්. ඔය විදිහට ලිව්වනම් හරි. කෝණ අණුව ත්‍රිකෝණ නාමය සඳහන් කරන්න. කෝණ අණුව ත්‍රිකෝණ නාමය සඳහන් කරන්න කියන්නේ මේක කෝණයත් එක්ක ඔබට පේනවා මෙතන මහා කෝණයක් තියෙනවා. එහෙනම් අපිට මිලිව හැකි මේක මොකද්ද? මහා කෝණික. මහා කෝණි ත්‍රිකෝණයක් කියලා. මහා කෝණි ත්‍රිකෝණය කියලා ඔයා පිළිතුරු ලිව්වනම් නිවැරදි. ඔන්න අපි දෙවන පිටුවරත් පිළිතුරු ලියලා ඉවර කරනවා. අපි බලමු තුන්වෙනි එක නම්. ඔන්න තියෙනවා සමීකරණයක් විසඳන්න. මොකද කරන්න තියෙන්නේ? මෙතන ඔබ දන්නවා x දෙකක් එකතු වෙලා ධන 7. එහෙනම් දෙපැත්තෙන්ම දෙක බැගින් අඩු කරනවා. එවිට පිළිතුර එනවා කීයද? x සමානයි මෙතන දෙකින් දෙකක් බිඳුවයි, 7න් දෙකක් ගියපම 5යි. x සමානයි 5 කියලා පිළිතුර ලැබෙනවා. ඊළඟ එක රූපයේ පරිමිතිය සොයන්න. මේ බලන්න මෙතන 8x නම් මේ පැත්තත් 8x, මේ පැත්ත කීයද? 8100m, මේ පැත්ත 3100m. එහෙමනම් අපිට මේ කට්ටියෝම එකතු කරන්න වෙනවා. 8 ^2 ධන 3 ^2. මම එහෙම ලියන්නම්කො. පළල පැති 2යි, දිග පැති 2යි. 8 ^2 16යි, 3 ^2 6යි. 16යි 6යි කීයද? 6 12 2යි 1ක් ඉතිරි. එහෙනම් කීයද දෙන්නේ? 22ක් එනවා. 22 cm කියලා ඒකක නම් සඳහන් කරන්නම වෙනවා. ඔන්න ඒ ගැටලුව හරි. මම ටිකක් වේගෙන් කතා කරගෙන යන්නේ. මොකද වීඩියෝ ගොඩක් දීර්ඝ වීම වළක්ව ගන්න. ඊළඟට අපි බලමු 18 වන ගැටලුව. පැත්තක දිග 6 cm වූ සමචතුරස්‍රයක වර්ගඵලය. පැත්තක දිග 6 cm වූ සමචතුරස්‍රයක වර්ගඵලය. ඔබ දන්නවා වර්ගඵලය සමානයි, මං කෙටියෙන් ලියනවා, වර්ගඵලය සමානයි පැත්තක දිග සමචතුරස්‍රයක නම්. පැත්තක දිග ගුණ කිරීම මොකද්ද? පැත්තක දිග. පැත්තක දිග. එන්න මේ විදිහට ලියන්න පුළුවන්. මං සිංහල ඉච්චක ලියන්නේ නැහැ, වෙලා යන නිසා. සහ මගේ සිංහල අකුරු ඔබට පේනවා. තිරය මත වේගෙන් ලියදි හරි ලස්සන බව. එහෙමනම් මං ලියනවා 6 ගුණ කිරීම 6. 6 වරක් 6 කීයද? 36යි. නමුත් වර්ගඵලය එන්නේ වර්ග සෙන්ටිමීටර වලින්. ඒකක සඳහන් කළ යුතුමයි. ඊට පස්සේ 19. මොකද්ද කියන්නේ? වෘත්තයේ අරය සෙන්ටිමීටර 6 කියෙහි විෂ්කම්භය. ඔබ දන්නවා අරය වගේ දෙගුණයයි විෂ්කම්භය. එහෙනම් 6 cm ගුණ කරන්න වෙනවා 2. එහෙනම් මට ලියුව හැකි 12 cm කියලා. ඊළඟට අපිට කියනවා මොකද්ද? පහත ඝන වස්තුවේ පරිමාව ඝන සෙන්ටිමීටර වලින් සොයන්න. කුඩා ඝනකයක පරිමාව 1 ඝන සෙන්ටිමීටර ලෙස සලකන්න. උඩ පේනවා මේ පැත්තට 4ක් තියෙනවා. මේ ලේයර් එකේ 4ක් තියෙනවා. ඒ වගේම මේ පැත්තට 4 ඒවා 3ක් තියෙනවා. එහෙනම් මට ලිව්ව හැකි කීයද ඝනක තියෙනවා? 4 ^3. 4 ^3 මට ලිව්ව හැකි 12 ඝන සෙන්ටිමීටර කියලා. ඔව් වෙනත් ක්‍රමයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න කෙටි ප්‍රශ්න 20 නම් ඉවරයි. එහෙමනම් අපි යමු දීර්ඝ ප්‍රශ්න ටිකට පිළිතුරු ගොනු කරන්නේ කොහොමද කියලා බලන්න. මේ වසරේ ලැබෙන දෙවන කොටසේ පළවෙනි ප්‍රශ්නේ ඔබට පේනවා බහුවස්ත්‍ර පාඩම. මොකද්ද කියන්නේ පළවෙනි ප්‍රශ්නෙට කොහොමද පිළිතුරු ලියන්න වෙනවා? කියනවා පහත තල රූප දෙක උත්තල සහ අවතල බහුවස්ත්‍ර වශයෙන් නම් කරන්න. ඔබ දන්නවා මේකේ ජ්‍යාමිතික අර්ථ දැක්වීම උත්තල සහ අවතල වෙනම කතන්දරයක්. නමුත් අපිට මතක තියාගන්න ලේසිම ක්‍රමී තමයි මොකද්ද? මෙන්න මෙහෙම අපිට මතක තියාගන්න පුළුවන්. යම් රූපයක එක කෝණයක් හෝ අභ්‍යන්තර කෝණයක් හෝ පරාවර්ත කෝණයක් නම් එය අවතල බහුවස්ත්‍රයක් කියලා ලියන්න පුළුවන්. අවතල
අවතල බහු වස්ත්‍රයකි. ඒ විදිහට ලියන්න පුළුවන්. මම මේ අනිල් පාටින් දාන්න දරගන්න ලේසි වෙන්නේ. ඊළඟට එයා අවතල බහු වස්ත්‍රයක්. ඊළඟට මෙන්න මෙයා මොන බහු වස්ත්‍රයක්ද? උත්තල බහු වස්ත්‍රයක් කියලා ලියන්න පුළුවන්. මම එහෙම ලිව්වේ, මගේ ටයිප් කළාම දැම්මේ, මේ ටිකක් පැහැදිලි වෙයි මගේ අකුරු වලට වඩා. අන්න ඒ නිසා. ඔන්න ඒ ටික හරි. ඊළඟට මොකද්ද කියන්නේ? මේ ප්‍රශ්න නම් ටිකක් ලේසි වගේ දන්න ළමයිට. දෙක. මෙබන් මෙම රූප සටහන ඇසුරින් ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් නම් කරන්න. මෙතන ඍජු කෝණී ත්‍රිකෝණ කීපයක්ම තියෙනවා. මම මෙහෙම කරන්න. මෙන්න මෙයා එක ඍජු කෝණී ත්‍රිකෝණයක්. මෙන්න මෙයා එක ඍජු කෝණී ත්‍රිකෝණයක්. එහෙනම් මට ලියන්න පුළුවන් එකක් තමා ABD ත්‍රිකෝණය. මම සංකේතයක් දාන්නම් ලියන්න වෙනවා. ආ ඒ වගේම මෙන්න මෙයක් පුළුවන්. කවුද? AED ත්‍රිකෝණය. AED ත්‍රිකෝණය. තව අපර ගන්න පුළුවන් ඍජු කෝණී ත්‍රිකෝණ තියෙනවද? මොන මම මුලින්ම දැකපු දෙක ලියුවා, දෙකයි ලියන්න කියන්නේ. තව තියෙනවා නම් වෙලා බලන්න. ඊට පස්සේ සුළු කෝණී ත්‍රිකෝණය. මේක ඇතුලේ සුළු කෝණී ත්‍රිකෝණ මට තියෙන්නේ මෙන්න මෙයා විතරයි. එහෙනම් මට එයාව ලිව්වේ ඇයි? මොකද්ද? AFG ත්‍රිකෝණය. AFG ත්‍රිකෝණය. මං ත්‍රිකෝණය කියන්නේ මේ සංකේතය පාවිච්චි කරනවා. ඔබ ලියන්න ඔබේ ගුරුවරයා දීලා තියෙන උපදෙස් අනුව මහා කෝණික ත්‍රිකෝණයක් නම් කරන්න මෙතන තියෙන්නේ ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය. ඔන්න මේ විදිහට ඒකේ පිළිතුරු ලියන්න පුළුවන්. ඊළඟට කියනවා මොකද්ද? අංශක 120ක් වූ ත්‍රිකෝණයක් ඇඳ එය ABC ලෙස නම් කරන්න. අංශක 120ක් වෙච්ච කෝණයක් අඳින්න ඕන. එමනම් ඒක කෝණමානෙන් ඔබට මයින්නට වෙනවා. අපි කෝණමානය අරන් මෙන්න මේ විදිහට පාදක රේඛාව තියලා මෙන්න මෙතෙන්ට හරියටම තියලා අංශක 120 වෙන තැන අපි ලකුණු කරගන්න. මෙතනදී මෙන්න මේ වගේ තැනකින් ඒකලා අපට පුළුවන්. ඔබට කෝදුව පාවිච්චි කරලා, මම කෝදුව පාවිච්චි කරන්නේ මට කෙලින් රේඛා අඳින්න අවස්ථාව දීලා තියෙන නිසා. මෙන්න මේ විදිහට ඇඳලා අපිට නම් කරගන්න පුළුවන්. මොකද්ද? මම මේ පැත්තෙන් නම් කරන්නම් ABC. හැබැයි තාම ලකුණ හම්බෙන්නේ නැහැ. කොයි පැත්තේද කෝණය කියලා සංකේතය දාන්න නැත්තම්. අංශක 120යි. මෙතන A සහ C මාරු කරන්නට පුළුවන්කම තියෙනවා. සරල කෝණයක් ඇඳ නම් කරන්න. සරල කෝණයක් ඇඳ නම් කරන්න. එහෙමනම් මට මෙන්න මෙයාව මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. සරල කෝණයක් ඇඳ නම් කරන්න බොහොම ලේසි. කෝණය ඇඳ අපිට මෙන්න මෙතන පොඩි ලක්ෂයක් තියෙන බව පෙන්වන්න පුළුවන්. මේ විදිහට ලිව්වා සරල කෝණය. අපි එයාවත් ලියමු ABC. එහෙම නැත්තම් අපි ලියමු PQR කියලා. PQR කියලා. ඊළඟට පරාවර්ත කෝණයක් ඇඳ නම් කරන්න. ඉතින් ඒක හරි ලේසි වැඩක් නේ. අපි මේ පැත්තෙන් සුළු කෝණයක් ඇඳලා ඒක මං x මෙහෙම ලියන්න. x y z කියලා ලියන්නම්. හැබැයි මේ පැත්තෙන් තමා කෝණය නම් වෙන්න ඕන. ඔන්න ඔය විදිහට යන්නනම් ඒ ටිකට පිළිතුරු නිවැරදියි. එහෙමනම් අපි ඊළඟට යමු දෙවන ගැටලුවට. දෙවනි ගැටලුව නැහැ, පළවෙනි ගැටලුවේ තියෙනවා නේ C කොටස. K කියන කුලකය 2 4 6 K කුලකය නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණ මගින් ලියා දක්වන්න. එහෙමනම් අපිට ලියන්න වෙනවා K සමානයි. මම මෙහෙම ලියනවා 1ත් 9ත් අතර සීමාව තියෙන්නට එපා. මෙතන තියෙන්නේ දෙකේ ගුණාකාර. නැතිනම් ඔබට ලියන්නට පුළුවන් වගන්තියකින් මොකද්ද? 1ත් 9ත් අතර ඉරට්ට සංඛ්‍යා. අන්න ඒ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට කියනවා පහත ප්‍රකාශ කියවා ඒවා කුලකයක් වේ නම් හරි ලකුණුද, නොවේ නම් වැරදි ලකුණුද. ඉතින් ඔබ දන්නවා කුලකයක නම් අවයව නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන.
කුලකේනක නම් අවයව නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන් වෙනවා. මෙවර වාර පරීක්ෂණයෙන් ගණිතයට වැඩිම ලකුණු ලබා ගන්නා ලද සිසුන් කොච්චරකින් වැඩිද කියලා නිශ්චිත නැහැ. එහිඳ මෙයා කුලකයක් නෙවෙයි. මෙවර වාර පරීක්ෂණයේ ගණිතයට ලකුණු 80ට වඩා අන්න නිශ්චිතයි. ඔයා ලකුණු 80ට වඩා වැඩි නම් මේ කුලකයට අයිති, 80ට වඩා අඩුයි නම් මේ කුලකයකට අයිති නෑ නිශ්චිත බව තියෙනවා. එහෙනම් මෙයා නිවැරදි. ඔන්න ඔය විදිහට පුළුවන්. අපි දෙවන ප්‍රශ්නයේ ඒ කොටස බලමු. කියනවා 73 කොටුවක් යන ස්ථාන තුනකින් යුත් සංඛ්‍යාව 4න් බෙදේ. ඉස් කොටුවට ගැලපෙන ඉලක්කම් දෙකක් ලියන්න. ඔබ දන්නවා මම ඊට කලිනුත් කතා කරා මොනවද? යම් සංඛ්‍යාවක් 4න් බෙදේ නම් එහි අවසන් සංඛ්‍යා දෙක 4න් ඉදිරි නැතුව බෙදිය යුතුයි. මෙතන 30ක් තියෙන්නේ. ඔබ දන්නවා 32 4න් බෙදෙනවා. එහෙමනම් මෙතන මට දෙකේ ඉලක්කම යොදන්න පුළුවන්. ඒ වගේම 36ත් 4න් බෙදෙන නිසා මෙයත් නිවැරදිව හැකියි. ඊට පස්සේ අපට අවශ්‍ය නම් මෙතන බිංදුව යොදලා බලමු. එතකොට 2යි 33යි 2 හෝ 6 අපට යොදන්නට පුළුවන්කම ලැබෙනවා. මේ වෙලාවේ මම කියපු කාරණාව පැහැදිලි ඇති. ඔව්. 2 හෝ 6 පමණක් අපට යොදුවේ හැකියි. ඊළඟට කියනවා 24 සාධක සියල්ල ලියන්න. අපි මෙහෙම ලියමු. ක්‍රමයක් මෙතන බලාපොරොත්තු වෙන්නේ නැති වෙයි. එක්වරක් 24යි. දෙවරක් 12යි. තුන්වරක් කීයක් වෙනවද? තුන්වරක් 8යි. ඊළඟට හතරවරක් 6යි. දැන් හරි. ප්‍රමාදාගෙන යන්න තියෙනවා. මේ විදිහට අපි සියලුම සාධක ලියන්න පුළුවන්. ඊට පස්සේ කියනවා 24 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. ඔයගොල්ලන්ට නම් පුළුවන් 24 දෙකෙන් බෙදලා බලන්න. 12යි 12 නැවත දෙකෙන් බෙදනවා 6යි 6 නැවත දෙකෙන් බෙදනවා 3යි. එහෙමනම් මට ලිව්ව හැකියි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 කියලා. ඔන්න ඒ ටික හරි. ඊළඟට ආයත් භාජ්‍යතා රීතිම තමයි නේද? B කොටසේ පහත දෙන ලද සංඛ්‍යා සුදුසු පරිදි වගුව තුල යොදන්න. 3න් බෙදෙන සංඛ්‍යා ටික. 3න් බෙදෙනවා නම් ඉලක්කම් දර්ශකයේ 3 6 9 වෙන්න ඕන. මෙයාගේ තියෙනවා 4යි 9යි. එහෙනම් 135 මෙතෙන්ට එනවා. ඒ වගේම 330 ඉලක්කම් දර්ශකයේ 6යි. එහෙනම් මට මෙතන ලිව්ව හැකි 330. ඒ වගේම 729 9යි 18යි. ඒ කියන්නේ එයත් යොදන්න පුළුවන් 729. ඊළඟට 208 ඉලක්කම් දර්ශකයේ 10යි බැහැ. ඉලක්කම් දර්ශකයේ මම මේ මනසින් හදන්නේ මෙතන ඉලක්කම් දර්ශකයේ 9ක් වෙනවා. එහෙනම් 252 මට මෙතන යොදන්න පුළුවන්. මෙතන එනවා 5යි 5යි 8යි 13යි 4යි ඉලක්කම් දර්ශකයේ 4යි. එහෙම බෑ. 4න් බෙදෙනවා නම් අවසන් ඉලක්කම් දෙක 4න් බෙදෙන්න ඕනේ. 135 35 4න් බෙදෙන්නේ නැහැ ඉතිරි නැතුව. 30 ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. 29 ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ 4. 8 ඉතිරි නැතුව බෙදෙනවා. එහෙමනම් මට ලිව්වේ හැකි 208යි. ඊළඟට 52 4න් ඉතිරි නැතුව බෙදෙනවා. එහෙනම් 252යි සහ 28ත් 4න් ඉතිරි නැතුව බෙදෙනවා 328යි කියලා ලියන්න පුළුවන්. ඊළඟට 6න් බෙදෙනවා නම් මොකද වෙන්න ඕනේ? 3න් බෙදිලා ඉරට්ට සංඛ්‍යාවක් වෙන්න ඕනේ. කියන්නේ 3නොත් බෙදෙන්න ඕනේ 2නොත් බෙදෙන්න ඕනේ. මේ වගුවට ගියා නම් වැඩි ලේසි. මෙතන තියෙන්නේ ඉරට්ට සංඛ්‍යා 2යි ඒ 330 සහ 252 කියන සංඛ්‍යා. 9න් බෙදෙනවා නම් ඉලක්කම් දර්ශකයේ 9 වෙන 135 තියෙනවා. 829 තියෙනවා. ආයෙ ඉලක්කම් දර්ශකයේ තියෙනවා කීයද? 252. ඔන්න ඔය සංඛ්‍යා ටික අපිට ඉදෙන්ට යොදන්න පුළුවන්. භාජ්‍යතා රීති වලින් හොඳ ගැටලුවක් භාජ්‍යතා රීති සහ තේරීම පාඩම. හොඳ ගැටලුවක් කියලා කියන්නට පුළුවන් ළමයිට හොඳ අභ්‍යාසයක් වෙනවා ඒක. 3වෙනි ගැටලුව. කියනවා පහත තල රූප එකිනෙකෙහි පරිමිතිය සෙන්ටිමීටර 36කින් ඒවා එක එකෙහි පැත්තක දිග සොයන්න. අපිට මෙන්න මෙතන මොකද කියන්නේ? ඒවා පහත තල රූප මොකද? පහත තල රූප එකිනෙකෙහි පරිමිතිය සෙන්ටිමීටර 36කි. ඒ වායේ පැත්තක දිග සොයන්න. එහෙනම් අපට පුළුවන් පරිමිතිය 36යි නම් මේක සමපාද ත්‍රිකෝණයක් බව උන්දත්ත ලකුණු කරලා දීලා තියෙනවා. එහෙමනම් 36 අපට පුළුවන් කීයෙන් බෙදන්නද? 3න් බෙදන්න. එහෙනම් 12යි cm කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ x සමානයි 12යි cm. ඊළඟට මෙතන තියෙනවා
සමචතුරස්්‍රයක් එයාගේත් පරිමිතිය 36යි. එනම් 36 හතරෙන් බෙදන්න වෙනවා. 36 හතරෙන් බෙදපු හම් කීය දෙන්නේ 9ක් කෙනු. එහෙනම් 9යි 100 නම්මට ලියන්න පුළුවන් y සමානයි 9යි 100 කියලා. ඔන්න ඔය විදිහට ඒකට පිළිතුරු ලියන්න පුළුවන්. ඒකේ දෙවන ගැටලුව දෙවනි ගානේ කියනවා මෙන්න මෙහෙම. නැටුම් කණ්ඩායමක ළමුන් 8 දෙනෙක් වේ. එක් අයෙකුට ඇඳුම් මැසීම සඳහා නිල් පාට රෙදි මීටර 1.3යි මීටර 1 සෙන්ටිමීටර 35ක්ද ගහ පාට රෙදි මීටර 2යි සෙන්ටිමීටර 75 බැගින්ද අවශ්‍ය වේ. එක් ළමයෙකුට අවශ්‍ය වන මුළු රෙදි ප්‍රමාණය සොයන්න. එහෙනම් මෙතන දිග එකතු කිරීමක් තියෙනවා. මීටර 1යි සෙන්ටිමීටර 35ට මීටර 2යි සෙන්ටිමීටර 75ක් අපි එකතු කරන්නට ඕන. එකතු කරපුවාම මෙතන එනවා කීයද? 35ට 75ක් වුණාම 110යි. 110ක් අපි මේ විදිහට ලියන්නේ නැහැ නේ. මොකද මෙතන මීටරයක් තියෙන නිසා අපි මෙන්න මේ එකේ ඉලක්කම එහා පැත්තට ගෙනිනවා. එතකොට 1 1 2 මෙතන එනවා 4යි. එහෙනම් මීටර 4යි සෙන්ටිමීටර 10ක් විදිහට පිළිතුරු ගන්න පුළුවන්. ඊළඟට කියනවා නැටුම් කණ්ඩායමට ඇඳුම් මැසීමට අවශ්‍ය වන මුළු රෙදි ප්‍රමාණය. එහෙනම් මීටර සහ සෙන්ටිමීටර. දැන් පිළිතුරු ලැබිලා තියෙනවා 1 අයෙකුට කීයද? මීටර 4යි සෙන්ටිමීටර 10යි. කණ්ඩායම ඉන්නවා එවාගේ 8 දෙනෙක්. එහෙනම් මෙයා අපි 8ෙන් ගුණ කරන්නට ඕන. සෙන්ටිමීටර 10යි 8ෙන් ගුණ කරපුවාම 80යි 8 වරක් 4 32යි. බොහොම ලේසි ගානක් ඔබට සුළු කරන්න හම්බුනේ. එහෙනම් පිළිතුරු ලිව්වේ හැකි මීටර 32යි සෙන්ටිමීටර 80ක් කියලා. ඊළඟට B කොටස 81 පාදයේ 3 වූ දර්ශක අංකනේ ලියන්න. එහෙනම් අපිට පුළුවන් 81 3ෙන් බෙදාගෙන යන්න. එතකොට කීයද දෙන්නේ? 27යි. 27 3ෙන් බෙදපුවාම කීයද? 9යි. 9 3ෙන් බෙදපුවාම 3යි. එහෙනම් අපට ලියන්න පුළුවන් කීයද? 81 සමානයි 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. මේ ප්‍රථමක සාධකවල ගුණාකාරයක් විදිහට. නමුත් මොවුන් ඉල්ලන්නේ දර්ශක අංකණයෙන්. එහෙනම් 3 කීවෙනි බලයේද? 4 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙයා දර්ශක අංකණයෙන් ලියන්න කියනවා. 2 2යි. එහෙනම් 2 වර්ගය. ඒ වගේම A අකුරු 3ක් තියෙන නිසා 3 ඝනය කියලා ලියන්න පුළුවන්. ඔන්න ඒ ටික හරි. අපි හිරම් බලමු ඊළඟ ගැටලුව. සමාන්තර රේඛා යුගලයක් දැකිය හැකි අවස්ථා දෙකක් ලියන්න. සමාන්තර රේඛා යුගලයක් අපිට ලිව්ව හැකි. මම මෙතන මේකේ හොඳම උදාහරණය තමයි ඉනිමඟක දෙපස ලී දෙක. ඒ වගේම රේල් පාරක පීලි දෙක. ඔන්න ඔය වගේ සුදුසු උදාහරණයක් ලියන්න පුළුවන්. ඊළඟට කියනවා මම මෙහෙම තියාගන්න නිර්මාණ ගැටලුව. අපිට මේකට කව කටුව උන වෙනවා. මුලින්ම කියනවා අරය 2.5ක් වූ අරය 2.5ක් වූ වෘත්තයක් නිර්මාණය කරනවා. එහෙමනම් කව කටුවේ බාහුව දෙක අතර දුර ඔන්න ඔය විදිහට 2.5ක් විදිහට ගත්තා. ඒක කළා මේ විදිහට වෘත්තය ඇඳ. එම වෘත්තයේ විෂ්කම්භය ඇඳ පෙන්වන්න. මම ඒක විෂ්කම්භය අඳින්න වෙන නිසා අපි මෙන්න මේ කේන්ද්‍රය හරහා යන කෙනෙක්නේ. ඒ නිසා මෙන්න මෙහෙම කේන්ද්‍රය හරහා යන්න ජායක් ඇඳා. එහෙනම් AB විෂ්කම්භය. ඒක AB කියලා නම් කරන්න කියනවා. විහිද චතුරස්‍රය සහ සරල ධාරය භාවිතයෙන් ඔබ ඇඳ AB විෂ්කම්භයට ලම්බක දුර සෙන්ටිමීටර 2ක් වූ සමාන්තර රේඛාවක් අඳින්න. එහෙනම් අපට පුළුවන් මෙතෙන්ට මට කෝදුවත් ඕන, විහිද චතුරස්‍රයත් ඕන වෙනවා, කෝදුවත් ඕන වෙනවා. එහෙනම් විහිද චතුරස්‍රය ගත්තා, කෝදුව ගත්තා. මේවා ප්‍රමාණින් ටිකක් විශාල නිසා මම මේ මෘදුකාංගයක් භාවිතා කරලා කරන නිසා මම මෙයාව මෙහෙම කුඩා කරගන්න. අපිට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. මුලින්ම මේ විෂ්කම්භය ඔබට විහිද චතුරස්‍ර දෙකක් තියෙනවා ගණිත උපකරණ පෙට්ටියේ, නැත්නම් කවකරු පෙට්ටියේ. මෙන්න මේ විදිහට මෙන්න මෙයාව මෙතනින් තියාගන්නවා. තියාගෙන
මෙතනදි මං පොඩි කපටි වැඩක් කරන්නම්. කීයද සෙන්ටිමීටර කීයද කියන්නේ? සෙන්ටිමීටර දෙකක්. බොහොම කුඩා ප්‍රමාණයක්. මෙන්න මෙතන සෙන්ටිමීටර දෙකදම තියාගන්න. මම තව චූට්ටක් කරකෙන්න ඕන. මෙන්න මෙහෙම තියාගෙන මේ කෝදුව තද කරගෙන විහිද චතුරස්‍රය මෙහෙම ඉහළට අදින්. මෙන්න සෙන්ටිමීටර එක වෙනත් ක්‍රම පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කරලා මට පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට රේඛාවෙන් කොටසක් ඇඳගන්න. ඊට පස්සේ අපිට මේ ටික අයින් කරලා මෙන්න මේ රේඛාවට කෝදුව තියලා දීර්ඝ කරගෙන යන්න පුළුවන්. ඔන්න ඔය විදිහට සමාන්තර රේඛාව එකේ අපට අඳින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මම හිතනවා ඔක විවිධ විදිහට එන්න පුළුවන් ඔයගොල්ලන්ට. නමුත් නිවැරදි පියවර ටික අනුගමනය කරලා තිබුණොත් ලකුණු ලැබෙයි. ඒ වගේම කියන්න ඕන AB ජායට පහතින් මේ පැත්තෙනොත් අපට ඕන නම් මේ විදිහට සමාන්තර රේඛාවක් ඒ විදිහටම අඳින්න පුළුවන්. ඉහළින් හෝ සමාන්තර රේඛාවක් අඳින්න කියලා තියෙන්නේ. ඉහළින් හෝ පහළින් ඒ දෙකෙන් කෝක හරි ඇඳනම් හරි කියලා මං කියනවා. එන අපි ඊළඟට බලමු දසම සුළු කිරීම. දසම සුළු කරද්දී අපේ නීතිය මොකද්ද? දසම නෑ කියලා හිතාගෙන සුළු කරනවා. 4 වරක් 5 20 බිංදුවයි 2ක් ඉතිරි 7 වරක් 4 කීයද? 28යි 28යි 2යි 30 බිංදුවයි 3ක් ඉතිරි 4 වරක් 3 12යි 12යි 3යි කීයද? 15. 15යි දසම බිංදුවයි. මාතින් කියන්න බැරුණා දසම තීර පසුපසින් ඉලක්කම් දෙකක් නිසා මේ විදිහට දෙකක් අපි සරල කරගන්නවා. හරි. ඔන්න ඒ ගැටලුව හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ බාහිර ශබ්ද ඇසෙනවා මේ වෙලාවත් එක්ක. ඊළඟට 4.5යි 6 බෙදන්න කියනවා කීයෙන්ද? 3ෙන්. 4.5යි 6 බෙදන්න කියනවා 3ෙන්. මෙයා අපි එහෙනම් දසම අමතක කරලා බෙදමු මේ විදිහට. 4.5යි 6 බෙදනවා 3ෙන්. 3ෙන් බෙදපුවාම 3ට 3 ඒවා 1යි. 4ට 3 ඒවා 1යි. 1යි 15ට කීයද? 5යි. ඒ 15ටම ඊළඟට 6ට කීයද? 2යි 0යි. මෙහෙමනම් මෙන්න මේ විදිහට අපි ලියපුවාම දසම තීරය තියෙන්නේ මේකෙන්. එහෙනම් මේකෙලින් දසම තීරය තිබ්බ හැකි. එහෙනම් ඒ විදිහට පිළිතුර ලැබෙනවා කීයද? 1.5යි 2ක් කියලා. එහෙනම් ඔන්න ඊළඟට පස් වෙන ගැටලුව. දැන් අපිට කවහටුව අවශ්‍ය නැහැ නේ. ඒ නිසා අපි මෙයාව කරගෙන යමු. කියනවා මෙහෙම. තේකොළ කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් PV. තේකොළ ග්‍රෑම් 250 සහ රුපියල් 40ක් වූ පෑනක් මිලදීගත් අයෙකුට ගෙවීමට සිදුවන මුදල. අපි දන්නවා තේකොළ ග්‍රෑම් කිලෝග්‍රෑම් එකක් පීනං ග්‍රෑම් 250ක් කියන්නේ 4ෙන් එකක්. ඒ නිසා මට ලිව්ව හැකි P බෙදීම 4. ධන කීයද? රුපියල් 40ක් වූ පෑනක් මිලදී ගන්න. එහෙනම් මෙතෙන්ට තව 40ක් එකතු කරනවා. ඊළඟට කියනවා පහත දැක්වෙන ඍජු කෝණාශ්‍රේ පරිමිතිය දැක්වීමට VG පද ඇසුරෙන් ප්‍රකාශනයක් ලියන්න. එම ප්‍රකාශනය සුළු කරන්න. එහෙනම් මට මේ පැත්ත A ධන 6යි නම් ඍජු කෝණාශ්‍රයක් නිසා මේ පැත්තත් A ධන 6යි. මේ පැත්ත A නම් මේ පැත්තත් A. එහෙමනම් මේ කට්ටියම එකතු කරමු. ඒ ධන 6 ධන ඒ ආයත ඒ ධන 6 ධන ඒ. එහෙමනම් උත්තරේ එනවා 1යි 2යි 3යි 4යි. 4යි ඒ 6යි 6යි 12යි. ඊළඟට කියනවා ඉහත දෙකෙහිදී ලබාගත් ප්‍රකාශනයේ ඒ සමානයි 5ක් වන විටාගය ලියන්න. එහෙමනම් මට ලිව්ව හැකි 4 ධන 12. එහෙමනම් මොකද වෙන්නේ දරුවනි? ඒ වෙනුවට මම 5ක් ආදේශ කරනවා. ධන 12. එහෙනම් මුලින්ම ගුණ කරන්න ඕන 4 වරක් 5 20යි. 20 ධන 12 අපිට ලිව්ව හැකි කීයද? 32ක් කියලා. ඔන්න ඔය විදිහට අපිට ඒකේ පිළිතුරු ගන්න පුළුවන්. ඊළඟ ගැටලුව අපි බලමු. ඊළඟ ගැටලුවේ තියෙන්නේ මොකද්ද? රූපයේ දැක්වෙන පරිදි දිග සෙන්ටිම දිග මීටර 25ක් සහ පල්ල මීටර 15ක් වූ ඍජු කෝණාශ්‍ර හැඩැති ගෙවැත්තක පැත්තක දිග සෙන්ටිමීටර 5ක් වූ පොකුණක් සාදා ඇත. මුලින්ම අහනවා ගෙවැත්තේ මුළු වර්ගඵලය. ඉතින් ඔබ දන්නවා ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය මොකද? දිග ගුණ කිරීම පල්ල. මීටර 25 අපි ගුණ කරනවා මීටර 15.
වගන්ති ලියන නම් හොඳයි. එහෙනම් 15 වරක් 5 කීයද? 75න් 5යි, 7ක් ඉතිරි, 15 වේවා දෙකක් 30යි, 30යි 7යි 37යි. එහෙනම් වර්ග මීටර 37ක් වෙනවා. ඊළඟට අපට අපෙන් අහනවා පොකුණ නොමැතිව ගෙවත්තේ වර්ගඵලය. එහෙනම් අපිට මුලින්ම ලියන්න වෙනවා පොකුණේ වර්ගඵලය. පොකුණේ වර්ගඵලය කීයද දෙන්නේ? 5 වරක් 5. කීයද? 25යි වර්ග මීටර. එහෙමනම් ඉතිරි කොටසේ වර්ගඵලය ගෙවත්ත නැතුව පොකුණ නොමැතිව ඉතිරි කොටසේ වර්ගඵලය. මම මේකෙම ගන්නා පොකුණ නොමැතිව ඉතිරි කොටසේ වර්ගඵලය. එහෙනම් මට ලිව්ව හැකි කීයද? 375න් අඩු කරන් දෙනවා කීයද? 25ක්. එහෙමනම් කීයද දෙන්නේ? 350ක් වර්ග මීටර වෙනවා. මම මේ වීඩියෝව රෙකෝඩ් කරන්නේ පාන්දර. ඉතින් අවට පිරිත් දේශනයක් යනවා. එය ගැටලුවක් වෙනවා නම් පොඩ්ඩක් ඒ ගැන ඉවසන්න කියලා කියනවා. 6 වෙනි ගැටලුව කියනවා වතුර භාජනයක වතුර ලීටර 12යි මිලිලීටර 450ක් තිබුණි. භාජනයේ වතුර ලීටර 2යි මිලිලීටර 750ක් ඉවත් කළ විට වතුර ප්‍රමාණය ලීටර සහ මිලිලීටර අඩු කිරීමක් බවයි ඔබට පේන්නේ. ලීටර 12යි මිලිලීටර 450න් ලීටර 2යි මිලිලීටර 750ක් අඩු කරන්න ඕනේ. 0.5 5න් 5ක් 0.5 14න් 7ක් 7මයි. අයි මේ පැත්තේ එකක් මං ගත්තා. ඒක 1450න්නේ. එහෙනම් 11න් 2ක් කීයක් එනවද? 9යි. එහෙනම් පිළිතුර හම්බෙනවා ලීටර 9යි මිලිලීටර 700ක් කියලා. ඊළඟට අපිට ලියව හැකි භාජනයේ ඉතිරි වූ වතුර ප්‍රමාණය තවත් සමාන භාජන 4කට වත් කරන ලද නම් එක් භාජනයක පිර වූ ජල පරිමාව ලීටර සහ මිලිලීටර තියෙනවා. මේගොල්ලෝ අපි බෙදන්න වෙනවා කියෙන්ද? බෙදමු අපි 4කින්. එහෙනම් ලීටර 9යි මිලිලීටර 700 අපිට බෙදන්න වෙන්නේ 4යි. 4 2යි 9ට ඒ 8ට එකක් ඉදිරි. එතකොට මේ එක මේ පැත්තට ඉන්නේ 1700ක්. ඇයි 1000යි 700යි 1700යි. මම මේ වේගෙන් උගන්වන්නේ කියලා දෙන්නේ වීඩියෝව දීර්ඝ වීම වළක්ව ගන්න. එහෙනම් 1700 අපිට බෙදන්න වෙනවා කියන්නේ 4. එහෙනම් කීයද? මෙතන 16ට 4යි. ඒ 16ට ඉඩමදි 1යි. 10ට කීයද? 2යි. 8යි ඉතුරු වෙනවා 2ක්. 20ට 5යි. මම ඒ පියවර ලිව්වේ නෑ. එහෙනම් ලීටර 2යි මිලිලීටර 425ක් කියලා ලියන්න පුළුවන්. ඊළඟට ඔන්න භාග කොටසක් ඇවිල්ලා තියෙනවා. භාග මොකද්ද? ඉස්තන සඳහා අසමානතා ලකුණ හෝ මෙන්න මේ සමාන ලකුණ යන සංකේත අතරින් සුදුසු එකක් යොදන්න. ඔබ දන්නවා ලවය සමාන නම් හරය කුඩා භාගය විශාලයි. ඒ වගේම මෙතන හරය සමාන නම් ලවය විශාල භාගය විශාලයි. මෙතන අපිට දැන් හරයවත් ලවයවත් තාම කියන්න බැහැ සමාන නැති නිසා මම 3න් 2 හරය 6ක් කරගන්න 2න් 2 ගුණ කරනවා. එවිට කීයක් දෙන්නේ? දෙවරක් දෙක 4යි, මෙතන 6යි. 6න් 4යි. මේක පෙන්වන්න සුළු කරලා මේ පැත්තේ තියෙන්නේ 6න් 4ක්. ඒ කියන්නේ ඇත්තටම 6න් 4ට තුල්‍ය භාගයක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිට මෙතන ලියන්න වෙන්නේ සමාන ලකුණු. ඊළඟට හරය වෙනස් භාග දෙකක් අඩු කරන්න වෙනවා. කවුද අඩු කරන්න වෙන්නේ? 5න් 3 සහ 2න් 1. ඉතින් ඔබ දන්නවා මේ වෙලාවේදී අපි හරයන් සමාන කරගන්න ඕන. එහෙමනම් මම මෙයාව 10ක් කරගන්න 5න් 5න් ගුණ කරනවා. මෙයා කියන්නේ සමාන වෙන මේ පැත්ත 2න් 2න් ගුණ කරන්න ඕන. මේ පැත්ත 5න් 5න් ගුණ කරන්න ඕන. ටිකක් කලබල නිසා චුට්ටක් එහෙම එහෙ වෙනවාද? 5 2 10යි. දෙවරක් 3 6යි. ඍණ 5 2 10යි. 5 1 5යි. එහෙනම් පිළිතුර ලැබෙනවා කීයද? 10න් 1ක් කියලා පිළිතුර ලැබෙනවා. ඊළඟට මෙන්න මේ ගැටලුව. මොකද තියෙන්නේ? මිශ්‍ර සංඛ්‍යා දෙකක් එකතු කරන්න. මේකදී මම මේ ක්‍රමය පාවිච්චි කරනනම් පූර්ණ සංඛ්‍යා දෙක වෙනම ගන්නවා එකතු කරන්න. ඒ වගේම 3න් 1 සහ 5න් 1 වෙනම ගන්නවා එකතු කරන්න. මට එහෙනම් මෙතන ලියුවේ 3යි
මේ වරහන තුළ මෙන්න මෙයත් තුල්්‍ය භාගයක් කරගමු හයෙන් දෙකයි කියලා ලියමු. හයෙන් දෙක ධන හයෙන් එක. එහෙනම් ඔබට ලැබෙනවා තුනයි හයෙන් තුනක්. මේ දෙන්න එකතු කරපුවාම. නමුත් අපි දන්නවා භාගවලදී සරල කරලම තියන්න ඕන. මෙයා තුනින් බෙදනවා. තුනට තුනේවා එකයි, හයට තුනේවා දෙකයි. නමුත් අපට ලැබුණු පූර්ණ සංඛ්‍යාව කිසිම වෙලාවක සරල කරන්න යන්නේ නැහැ කියන එක මතක තියෙන්න ඕන. අපි බලමු ඊළඟ ගැටලුව. අවසාන ගැටලුව. මා ළඟත් මල්ලි ළඟත් රුපියල් X බැගින් සමාන මුදල් තිබුණි. අපි දෙදෙනාම ළඟ වූ මුළු මුදලට තවත් රුපියල් 8ක් අම්මාගෙන් ඉල්ලාගත් පසු සම්පූර්ණ මුදල 80ක් විය. ඉහත ප්‍රකාශනය සඳහා සරල සමීකරණයක් ගොඩනගමු. දෙන්න ගාවම සමාන ප්‍රමාණ තිබ්බ X ධන X. ඒකට තව රුපියල් කීයක් එකතු කරගන්නවද? 8කුත් අම්මගෙන් ඉල්ල ගන්නවා. ඒක සමාන වෙනවා රුපියල් 80ට. එහෙනම් X ට X එකතු වුණාම 2X ධන 8 සමානයි කීයක්ද? 80යි කියලා අපිට ලියන්න පුළුවන්. ඊළඟට කියනවා ඔබ ගොඩනැගු සමීකරණය විසඳා X අයකු ළඟ තිබූ මුදල සොයන්න. එහෙමනම් 2X ධන 8 සමානයි 80යි. ඔබ දන්නවා මේක 2X තනි කරගන්න ඕන දෙපැත්තෙන්ම 8ක් අඩු කරනවා. ඒ විදිහට උත්තරේ එනවා 2x සමානයි මේ 8ට මේ 8 කැපිලා ගිහිල්ලා 80 වෙන 8ක් ගියපුවාම 72යි. ඔන්න ඒක හරි. එහෙනම් අපිට වෙනවා මේ දෙපැත්තම දෙකෙන් බෙදන්න. මෙයත් දෙකෙන් බෙදනවා. මෙයත් දෙකෙන් බෙදනවා. x සමානයි කීයද එහෙනම් ඉන්නේ? x සමානයි 36ක් වෙනවා. 1x ගාව තියෙනවා රුපියල් කීයද? රුපියල් 36ක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට ස්කන්ධයන් දෙකක් එකතු කිරීම. 0.8 3 11 1 1 ඉතිරි 6 1 7 අනේ සමාන ස්කන්ධ අඩු කිරීමක් තියෙන්නේ නේද කලබලෙන්නේ. එහෙනම් මෙයාව අපි මොකද කරන්නේ? මේ පැත්තට ගේනවා 1130. මේ පැත්තෙන් එකක් ගේනවා කියලා කිව්වා. එතකොට මෙතන තියෙන්නේ 1130 කියලා මතක තියාගන්න එක ඇඟට ගුණයි. එයාගෙන් අඩු කරන්නේ තමයි 0.0 13 8ක් කීයද දෙන්නේ? 5යි. දැන් මෙතන තියෙන්නේ 10යි. 10ෙන් 5ක් 5යි. මේවා නම් ඉතින් එච්චර වෙලා යන දේවල් නෙවෙයි. දැන් මෙතන තියෙන්නේ 19යි. 19ෙන් 12ක් ගියපුවාම 7යි. ඒ විදිහට එයාගේ පිළිතුර ගන්න පුළුවන්. ඊට පස්සේ ස්කන්ධයන් දෙකක් එකතු කරන්න තියෙන්නේ 5යි 5යි 10ෙන් 0.1 එකක් ඉතිරි. ඒක මෙතෙන් තියපුවාම 10යි 12ෙන් 2යි එකක් ඉතිරි. 7යි 7යි 14යි. අපි මෙහෙම ලියනවද? නැහැ. මිලිග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් එකක් නිසා එයා එහා පැත්තට ගෙනියනවා. ඒකට 5යි 1යි 6යි. එහෙනම් 7යි 5යි කියද 12යි. එහෙමනම් ඔන්න ඔය විදිහට ඒකේ පිළිතුර ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අවසාන ගැටලුව. ඝනකාභ හැදෙති බිස්කට් ඇසුරුමක දිග පළල උස පිළිවෙලින් මේ විදිහට තියෙනවලු. බිස්කට් ඇසුරුමේ පරිමාව. අපිට ලියව හැකි පරිමාව සමානයි. මොකද්ද? දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස බව ඔයගොල්ලෝ දන්නවා. එහෙමනම් දිග එනවා 15යි 100m, පළල 8යි 100m, උස 10යි 100m. එහෙනම් මෙන්න මේ ටික සුළු කරපුවාම කීයද? 1200ක්. 15 වරක් 8 වරක් කීයද? 10. 15 වරක් 8 120යි. 120 10ෙන් ගුණ වුණාම ඝන සෙන්ටිමීටර කියලා ලියන්න මතක තියාගන්න. ඝන සෙන්ටිමීටර කීයද? 1200ක් විදිහට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි බොහොම ඉක්මනින් 7 ශ්‍රේණියේ ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වීඩියෝව හොඳයි නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න කියලා. ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න. ඉතින් එහෙමනම් තවත් වැඩගත් වීඩියෝකින් ඉදිරි දිනයකදී මුණ ගැහැමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.